ඒ විෂය තිබිය යුත්තේ සමාජ සේවා අමාත්‍යංශය තුල නොව එක්කෝ ජනාධිපතිවරයා යටතේ එහෙම නැත්නම් අග්‍රාමාත්‍යවරයා යටතේ ඒකට සමාජ සේවා අමාත්‍යංශය කැමති නැහැ මේ විෂය කරුණාකරලා සමාජ සේවා අමාත්‍යංශය තුල තියාගන්නේ නැතුව එක්කෝ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා යටතටවත් ගෙනෙන්නට කටයුතු කරන්න අධීක්ෂණ යාන්ත්‍රණයක් හදන්නේ කියලා කියන එක තමයි ආබාධ සහිත අපේ සහෝදර ප්‍රජාවගේ ඉල්ලීම වෙලා තියෙන්නේ මේ පනත සංශෝධනය වෙනවා නම් මං විජේදාස රාජපක්ෂ මැතිතුමාගෙන් ඉල්ලනවා නීතියෙන් අනිවාර්ය කරන්න හැම ආයතනයකටම ආබාධිත දරුවෝ බඳව ගන්න එක විශේෂ ආබාධිත සහිත දරුවෝ බලා ගන්නවා කියලා වචනෙට කියලා වැඩක් නැහැ හරි ඕක අපි පනතෙන් අනිවාර්ය කිරීම වැඩක් නැහැ ඒක අපි විවාද කරමු අපේ සභානායකතුමා ඒ පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවත් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවත් එකතු කරගෙන කෙටුම්පතක් සකස් කරලා තියෙනවා ප්‍රමාදයක් තරමක් වුණා හැබැයි ඒකට හේතුව අපේවත් මේ රජයේ වරදවත් නෙවෙයි මේ සම්බන්ධව රෙප්‍රසන්ටේෂන්ස් කරන්න සංවිධාන ගණනාවක් තිබුණා ඒක නිසා ඒ සියලු දෙනාට අහුම්කම් දීලා තමයි මේ පනත් කෙටුම්පත දැන් සම්පාදනය කරලා තියෙන්නේ ඒකාබද්ධ සේවයට අදාළව ස්ථාන මාරු වීම ඉතාම අකාරුණිකයි විජේමාලනී සිනමා වෘතාන්ත මිනිස්සුන්ගේ ඇත්ත ජීවිතවල අද අපේක්ෂා කරන්න බෑ අපේ තාත්තා කුප්පියෙන් පාඩම් කළා කියලා මම භූමි තල්පාණයෙන් පාඩම් කළේ නෑනේ මේ කාරණාවේ මේ සත්‍යතාවයක් තියෙනවා මේ නිලධාරීන් ස්ථානගත කිරීමේදී නුවර කෙනෙක් කොළඹට දාලා හම්බන්තොට කෙනෙක් කොළඹට දාලා තව කෙනෙක් තව දිහයකට දාලා මේ වගේ මේ ස්ථාන මාරු වීම නොගැලපෙන ආකාරයෙන් නොසුදුසු ආකාරයෙන් සිදු වෙලා තියෙනවා මම පසුගිය දවසේ කමිටුවකුත් පත් කරලා තියෙනවා මානසික හේතු මත තාමත් ඉක්මනින් පිරිසක් යම් යම් ස්ථානගත කිරීම කළා නමුත් මේ ප්‍රශ්නේ තාම මේ විදිහට තියෙනවා සාධාරණ ප්‍රශ්නෙට සාධාරණ විදිහට විසඳුමක් ලබා දෙන්නට කටයුතු කරන්න මගේ දායකත්වයේ මැදිහත් වීම කරන්න මීට දින දෙකකට පෙර දෙසැම්බර් මාසයේ දෙවනිදා අධිකරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ලක් වෙන අවස්ථාවේදී ගරු රිෂාඩ් බදුද්දීන් මන්ත්‍රීතුමා එතුමාගේ නඩුවක් සම්බන්ධව ප්‍රකාශයක් කරලා කියා සිටියා ඒ නඩුකාරතුමාට ඔහු ශාප කරනවා කියලා. ඔහු කියපු විදිහට ඔහුගේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මුස්ලිම් විනිසුරුවරයෙක් ඉදිරියේ ගත්ත වෙලාවේ ඒ නඩුව අහන එක ප්‍රතික්ෂේප කරපු හේතුව නිසා තමයි ඔහු කිව්වේ. ඉන්න එක විනිසුරුතුමයි ගරු නවාස් විනිසුරුතුමා කනිෂ්ඨ නීතිඥ මහත්මයා දුරකතරයෙන් ඒ විනිසුරුතුමාට කතා කරලා කියලා තියෙනවා ජ්‍යෙෂ්ඨ නීතිඥතුමාට උවමනාවක් තියෙන ඔබතුමා ඉස්සිරිය ඉදිරියේ මේ නඩුව අහලා ඉවර කරන්න ඕනේ කියලා. ඒක එතුමා ගරු අග විනිසුරුතුමා දැනුවත් කරලා තියෙනවා. එතකොට ඒ දැනුවත් කරලා තමයි එතුමා මේ නඩුව විභාග කරන්න බෑ කියලා කිව්වේ. අනිත් එක මේ ශාප කරනවායි කියලා විනිසුරුවරුන්ට ප්‍රකාශ කරන්න කවුරු හරි මන්දමානික සත්වයකින් පෙළින් දෙපැයි. අනිත් එක රිෂාඩ් බදුද්දීන් ඇමතිතුමා විදියට අවුරුදු 10ක් රාජපක්ෂලගේ සෙවණ ඉඳන් ඇමතිකම් කළා. ඒකට කවුරුවත් ශාප කරේ නැහැ. දැන් එතුමාලගේ නඩුවක් ඇහුවයි කියලා විනිසුරුතුමාට ශාප කරන හැබැයි විනිසුරුතුමා එහෙම නඩුවක් අහලත් නැහැ. කරුණා කරලා එතුමට කියන්න මේ පාර්ලිමේන්තුවේ ප්‍රසිද්ධියේ සමාව අයදින්න කියලා විනිසුරුතුමාගෙන්. නමුත් මම හිතියේ නැහැ එතුමා මොනවද කිව්වේ කියලා දන්නේ නැහැ. ඒ නිසා හෙටමට අවස්ථාවක් දෙන්න ඒකට උත්තර දෙන්න තුන්වෙනිදා ඒ කියන්නේ ඊයේ දිනේදී Sunday Times පුවත්පතේ මේ පාර්ලිමේන්තු වාර්තාකරණය කරන මහත්මේ පාර්ලිමේන්තු වාර්තාකරණය කරන එක නිවැරදිව කරන්නට ඕනේනේ. එතකොට දැන් මේකේ මාතෘකාව තියන ලොස් ඩිලේස් ගැන කතා කරයි කියලා. හැබැයි කියලා තියෙන්නේ මොකද්ද? අධිකරණ ඇමතිවරයාට මේ තනතුර දරන්න ලැජ්ජාසහගත විය යුතුයි කියන සුමන්දිර මන්ත්‍රීවරයා කියපු කිසිදු පදනමක් නැති කාරණේ. දැන් මේ රටේ යුද්ධය නතර කරන්න තමයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙනාවේ. එතකොට සුමන්දිර මන්ත්‍රීවරයා
මරන්න කියලා කොන්ත්‍රාත්තුවක් දුන්නා දෙමළ ඩයස්පොරාව. ලක්ෂ 20යි කොන්ත්‍රාත්තුව. එතකොට මටත් උදේම හිතුණා සුමන්දිරන් මන්ත්‍රීතුමාගේ වටිනාකම ලක්ෂ 20ද කියලා. අපේ හමුදාවයි බුද්ධිංශයයි බුද්ධිමත්ව කටයුතු කරපු නිසා ඝාතනය වළක්වලා එතුමා බේරගත්තා. ඒ චූදිතය පස් දෙනාට විරුද්ධව නඩු පාරලා තියෙන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ. එතකොට එතුමා මරන්නේ නේ මිනිස්සුන්ට විතරක්. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ නඩු පවරලා එල්ලන්න ඕන. හැබැයි අනිත් මිනිස්සු මරපු අපරාධකාරීන්ට ත්‍රස්තවාදී පනත යටතේ නඩු පවරලා දඬුවම් දෙන්න එපා කියලා කියන්නේ. හොන්නම්බල මන්ත්‍රීතුමා මෙතන ඇවිල්ලා අවුස්සන්නේම ජාතිවාදී. මම උතුරු නැගෙනහිර ජනතාවට කරපු සේවයෙන් 1000න් එකක් කරපු මන්ත්‍රී කෙනෙක් මෙතන ඉන්නවද කියලා කියන්නේ. පෞගිය අවුරුදු එකමාරේ මම මොබයිල් සර්විස් ජංගම සේවා හයක් කරා. ඥාපනයේ කිලිනොච්චියේ මඩකලපුවේ තිරිකුණාමලේ උතුරේ ඉන්නවා 12800කට වැඩිය හිටියා. ඉන්දියාවෙන් ඉඳලා ආවිල සරණාගතිය විදියට හැඳුනුම්පතක් නැහැ. උපැන්න සාතිකයක් නැහැ. ඔප්පුවක් හොයාගන්න බෑ. නැගෙනහිර හිටියා 3000කට ආසන්න ප්‍රමාණයක්. ඒතර මේ ඔක්කොම අපි ප්‍රශ්න විසඳනවා. දේශපාලඥයෝ කීප දෙනෙකුට තමන්ගේ ජීවිතාව ගිනියන්න, තමන්ගේ බඩ රැකගන්න, තමන්ගේ පැවැත්ම ඊළඟ ඡන්දය ඉලක්ක කරගෙන තමයි මෙතන කතා කරන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.